එතකොට ආණ්ඩුවේ ප්‍රත්‍ය බලනකොට අපි බලනවා ආණ්ඩුවක් කරගෙන යනවා කියන එක පහත් කටයුත්තක් නෙවෙයි ප්‍රගී. ආණ්ඩුව විවේචනය කරන එක ඉතාමත් පහසුයි. ඕනෑම කරුණු කාරණාවක් ගැන අපි කතා කරනකොට විවේචනය කිරීම තමයි පහසුම කටයුත්ත. විපක්ෂයක් හැටියට හැමදාම විපක්ෂයේ කාර්යභාරය කරන්න හරිම පහසුයි. නමුත් ආණ්ඩුවක් වග කියන රජයක් හැටියට ආණ්ඩුවේ තියෙන ප්‍රධානතම ආදායම් මාර්ග මේ වෙනකොට නැවතිලා. අපි සංචාරක ව්‍යාපාරය මූලික කරගත් රටක්. ඒ වගේම අපනයන ආර්ථිකයක් අපේ තිබ්බා. සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටිලා. ඒ වගේම අපනයන ආර්ථිකය විශාල වශයෙන් මේ වෙනකොට ලෝකයේම අපනයන ආර්ථිකයන් කඩාගෙන වැටිලා තියෙනවා. ඒ වගේම ඇගලුම් කර්මාන්තය තුලින් අපි ලබ්බ ආදායම, ඒ වගේ විදේශීය ශ්‍රමිකයන්ගෙන් අපි ලබා ගන්න ආදායම, මොකද විදේශීය රටවල් වල හිටපු බහුතරයක් ශ්‍රමිකයින් මේ වෙනකොට ආපසු මව්බිමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විදේශ රටවලත් මේ කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් බොහෝ දෙනාට අද රැකියාවන් අහිමි වෙලා තියෙනවා. මේ සියලුම ආදායම් මාර්ග මේ වෙනකොට රජයක් හැටියට අපිට අහිමි වෙලා තියෙනවා. එතකොට ප්‍රගීත් අපිට කියන්න බෑ අපිට ආදායම් මාර්ග අහිමි වුණයි කියලා. අපිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ටික නොගෙවා ඉන්න බෑ. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ වැටුප් ටික අපිට නොගෙවා ඉන්න බෑ. ඒ වගේම බාණ්ඩ වගේම සේවාවන් විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට ලබා දෙන නොමිලේ සේවාවන් සෞඛ්‍ය අධ්‍යාපන මේ සියලුම දේවල් ආණ්ඩුවක් හැටියට අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සංවර්ධන කටයුතු අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේ හැම දෙයක්ම රඳා පවතින්නේ රටේ පවත්න ආදායම් මත. ඒතර ආදායම් මාර්ග අහිමි වීම තුලින් ආණ්ඩුවක් පවත්වාගෙන යාමත් පහසු කටයුත්තක් නෙවෙයි.